අයිබෝවන් හැමෝටම වාසනාවන්ත අවසරක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැම අවුරුද්දේම සිංහල අලුත් අවුරුද්දට විශ්කර ගන්නවා ජනවාරි පළවෙනිදා විශ්කර ගන්නවා සම්ප්‍රදායික විදිහට විශ්කර ගන්නවා හැබැයි ඉතින් අපි ප්‍රාර්ථනා කරාට පහුගිය අවුරුදු දෙක තුනම අපිට සුබුණේ නෑ නේද 2019 පිස්සෙක් කැවිලා බොම ගාලා ගියා යාක දෙවියන් ගාවට යන පාර හදා ගන්න අපිට බොම ගෙනුවා अगोस्तुंग අපේ අය ට්‍රිප් යන පටන් ගත්තා ආයේ 20 අවුරුද්දේ අන්තිම දවස් වෙද්දි අපේ රට ආයෙත් නරක තත්ත්වයට හැරුණා 21 අවුරුද්දත් ඒ විදිහටම ගෙවිලා ගියා ඒත් අපි හොඳමමත් විශ්කර ගන්නවා අඩුතර මේ අවුරුද්දවත් සුබ වේන කියලා ඒ වගේමයි මම මතක් කරන කැමතියි පළවෙනිදේ 22 අවුරුද්දේ මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි හැමෝටම පොදු ප්‍රශ්නයක් තමයි කොරෝනාව අපේ නේද ඒ කියන්නේ රටක තියෙන පොදු ගැටලුවක් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් බලපාන හැබැයි තව අවුරුදු 5ක් අවුරුදු 10ක් ඉස්සරහට අපි ගියාම අපේ රටේ මිනිසුන්ට සහ ලෝක වාසීන් අපේ රටේ මිනිසුන් විතර නෙවෙයි හැමෝටම ඒ කාලවල තිබුණු දේවල් අතීතයේ තිබුණු දේවල් අමතකයි හොඳම උදාහරණය අපේ රටේ යුද්ධයක් තිබුණ බව සමහර අයට අමතකයි නේද සමහර විට युद्ध संबंध पौले अपे समीपेट हिम युद्ध परंपरा युद्ध इतर मम दी परंपरावृद्धि दृष्टिकोणकर युद्ध साधारणीकरण संहराय सिंह मीनसु मीनसु मेलोकन पूर्व දැන් මම එහෙම කියන හේතුව ඔය කොරෝනා වසංගතය ගැන ඒ විදිහට තමයි අනාගතේ කතා කරන්නේ. ඒ නිසා දැන් අපි කිව්වොත් විශේෂයෙන්ම මේ අවුරුදු විභාගයට පෙරී ඉන්න අයලාගේ අය ඉලක්කලට. දැන් එයාය විභාග ප්‍රතිඵල අඩු කරගත්ත කියලා හිතමුකෝ. දැන් ලබන මාසේ විභාගයක් තියෙනවා. උසස් පෙළ විභාගයක් තියෙනවා. අනේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ සිදුවගේ බැච් එකට උසස් පෙළ විභාගේ පැවැත්තුන साधारणीकरण අපේ රැකියාවක් සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කරද්දී කියන්නේ නැහැනේ කොරෝනා නිසා ඒ විපදරපත් වූ අයට රැකියාව දෙද්දී ප්‍රමුඛත්වය දෙනවා කියන කතාවක් නැහැනේ අඩු ලකුණු වලින් සලකා බලනවා කියන කතාවක් නැහැනේ ඒ නිසා ඔයා දැනගන්න ඕන මේ කාලේ හරි ගැටලු කාලයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ 22 අවුරුද්දේ හිට වෙද්දී සියලුම ගැටලු සමනය කරපත් වෙලා හොඳ හොඳ මට්ටමකට අපේ රට පත් වෙනවා කියලා 22 අවුරුද්ද එක සැරින් පත් වෙන්නේ නැහැ ඒ නිසා මේ අවුරුද්දෙත් අපි එකක් විතර කරදර විදිමින් තමයි ඉස්සරහට ගමන් කරන්න සිදු වෙන්නේ. ඒක ලෝක ධර්මතාවය. ඒක මටවත් ඔයාටවත් රටේ එක්කෙනෙකුට දෙන්නෙකුටවත් වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. අපි හැමෝම ඒක මූල දෙනවා පොරොසු දෙන්නම. පොරොසු දීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඉල්ලීම කරන්නේ විශේෂයෙන්ම මේ පළවෙනිදා හදගත් දවසක අරුත් ආරම්භයක් ගන්නවා කියලා අපි හිතර ගන්න ඕනකම තියෙන්නේ. ඔයාගේ විභාග ප්‍රතිඵලය ගැන ඔයාට සාධාරණී කිරීමක් කරන්න බෑ කවදාවත් අනාගත දවසක. ඔයා රැකියාවක් සඳහා ඉල්ලුම් පත්‍ර සකස් කරන විට ඔයා උසස් පෙළ ප්‍රතිඵලය මොකක්ද?
එහෙම නැත්නම් ඔයාගේ අධ්‍යාපන සුසුකම් පෙන්වන වෙනත් තැනකදී ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵලය මොකක්ද කියලා පෙන්වද්දී හොඳ ප්‍රතිඵලයක් තියෙන්න ඕන. අයියෝ ඔයා මෙහෙමද පාස් වෙලා තියෙන්නේ කියලා ඒ ඔයාගේ ප්‍රතිඵල සහතිකේ බලලා කියලා අහුවොත් ඔයාට හේතුවක් කියන්න බෑ. අනේ ඒ කාලේ කොරෝනා තිබුණේ. ඔන්ලයින් ඉගෙන ගත්තේ. ඒ නිසා ඔහොම හරි පාස් වෙච්ච එකගෙන ඔයාට සතුට වෙන්නද කියලා අහන්න බෑ. ඒක මතක නෑ යන්න අතීත අනාගතේ. නිසා කවදා හරි දවසක ඉස්සහ දවසකදී පසුතැවීමකට ලක්වන හෙවිතියේ වැඩ දැන් කරන්න එපා. දැන් කරන්න එපා. වාගේ ජීවිතරාටවත් තරම් ආදරය කරන කෙනෙක් නැහැ. නේද? වාගේ අම්මා තාත්තා වාගේ ළඟම ඉන්න පවුලේ අය සමීපතම අය උනත් වාට ගොඩක් ආදරේ බව පෙන්නද්දී අවතක තියා ගන්නවා වාගේ ජීවිතේ වැඩිපුර ආදරය කරන ඔයා බව. අනතුරක් වුණාම අපේම ඉස්සෙල්ලා සොයන්න ආරක්ෂාව හොයා ගන්නවනේ. අපි පරික්ෂාන් ගලා තමයි තව කෙනෙක් දිහා බලන්නේ. එයත් හොඳින් ඉන්නවද කියලා. ඒ නිසා අම්මතක තියා ගන්න. ඔයා ඔයාට ආදරය කරන ප්‍රමාණය මත තමයි වාගේ සාර්ථකත්වය තියෙන්නේ. මේ මම එහෙම අත්විඳපු කෙනෙක්. ඒ කියන්නේ මම කියන්නේ දිදී හැඳකට ගහගෙන ඉපදීම අය කියලා කතාවක් තියෙන්නේ නේද? මේ වගේ ධනවත් කුලවත් හොඳ සමෘද්ධිමත් පවුලක ඉපදුණු කෙනෙක් නෙමෙයි. හැබැයි අගහිගකම අපේ පවුලට තිබුණා අපි පිච්ච කාලේ ඉගෙන ගන්න කාලේ. හැබැයි අපේ දෙමව්පිය අපට පෙන්නුව මාවත. මේ පාරේ ගියොත් අපිට වරදින්නේ නැහැ පුතේ කියන එක අපේ අම්මා විතරම කිව්ව කතාවක්. මොකද එන පාර ඉගෙන ගන්න එක. ඉගෙන ගැනීමෙන් يعني අධ්‍යාපනයෙන් සාර්ථක වෙන්න පුළුවන් කියන එක අපිට හැමතිස්සෙම අපේ අම්මා මගේ විශේෂයෙන් මගේ අම්මා තාත්තා තාත්තට වඩා අම්මා තමයි අපිව ධීරමත් කරන්නේ අධ්‍යාපන ලැබෙන අපේ කටයුතු වලින්. මොකද අපේ අම්මා ගෙදර ගෘහණියක් විතර හිටියේ. ඉතින් එයාගේ බේරෙන්න බෑ ලේසි. ඕන්ට වඩා ටියුෂන් පන්ති වලට යවෙත් නැහැ පුංචි කාලේ. සාමාන්‍ය පෙළ පන්ති දෙන කම්ම අපි ටියුෂන් පන්ති තාමත් සීමිත ප්‍රමාණයකට යව්වේ. ගෙදර ඉඳන්ම ආවා මගේ මල්ලි මගේ අක්කා ධීරමත් කරලා ඉගැන්වීම් කරලා හෝම්වර්ක් කරලා කිව්වේ ගුටි ගගහ කිව්වා කොටු පාරවල් දෙදී කියන්නේ බල ඉගෙන ගත්තොත් මීට වඩා තැනකට යන්න පුළුවන්. ඒ නිසා කම්මැලි වෙන්න එපා කියන එක කිව්වා. අද ඒක ප්‍රායෝගිකව මම අත්විඳිනවා. අර ඒ පොඩි කාලේ තිබුණු අගහිකකම ඇත්තට මේක දුකක් නෙවෙයි. අපි ඒවයි තමයි පන්නරයක් අත්ති. නමුත් දැන් අපි හිතා මමත් ප්‍රසන්න සරුත් ඒ වගේ ප්‍රසන්න සරුගේදී අපි ගුරු වුණාට ප්‍රසන්න සරුත් එක්තරා විදියක අමුතු කට්ටක් හපු කෙනෙක්. අපි හැමෝගේම ලා කාලේ ආකාරයයි. ඉතින් ඒ නිසා අද අපි ආපස්සට හැරිලා බලද්දී අපිට පේනවා අපි ලොකු සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා කියලා. ඒ සාර්ථක ගමනක් එන්න දෙමව්පියන්ගේ ආදායම් මට්ටමම දෙමව්පියන්ගේ දේපලවත් මේ බලපෑවේ අපේ අධ්‍යාපනය හරහා ගත්ත දියුණුවක්. දැන් ඔයාලා හිතන්න පුළුවන් එතකොට සර්ලදී ටියුෂන් ක්ලාස් කරලා නිසා හොඳට සල්ලි දිනවා කියලා නැහැ. ඒ මම ඔයාට සමීප වෙලේ ටියුෂන් ගුරුවරයෙක් විදියට හැබැයි දැන් මම අසුරු කරන මගේ යහළුවෝ ගත්තා. විශේෂයෙන්ම මොකද දැන් කැම්පස් එකේ මගේ යාළුවෝ ගත්තා. ඒ අය ඒ ශේෂ්ඨවලින් හොඳ තත්ත්වයක ඉන්නවා. දැන් මම කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්න කාලේ මම ළඟින්ම ආශ්‍රය කරපු යාළුවෝ විවිධ තරාතිරම් වල ඉහළ රැකියා ඉහළ තනතුරු ධර්මී හොඳ අධ්‍යාපන මට්ටම හරහා ජීවිතය දිනා ගත්ත අය ඉන්නවා. හරි සතුටු ඒ ගැන. හැම යාළුවෙක්ටම දැන් හොඳ ආරකක් තියෙනවා. නවීන පන්නේ ගයක් තියෙනවා මගේ හැම යාළුවෙක්ටම මගේ. හැබැයි අපි හැම යාළුවෙකම ගෙදරවල් වලට මහ ගෙදරට ගිහින් දෙනවා. යාළු කුංචි කාලේ හැම ගෙවල් වලට ගිහින් දෙනවා. කැම්පස් එක යාළු කතාවක් කියද්දී අපි ගොඩක් ගෙවල් වල යාළු ගෙවල් වල යනවානේ. ඒ හැම ගයක්ම හරි දුප්පත් ගෙවල්, හරම ගෙවල්. ඉතාමත් සීමිත විදුලි උපකරණ ප්‍රමාණයක් තියෙන සීමිත ඉඩකඩ තියෙන අපි 10 දෙනෙක් 5 දෙනෙක් 5 දෙනෙක් වුණත් ගියාම අපිට ලැබෙන්නේ අඳන් බීම නිදා ගන්න තියෙන්නේ. ගෙදර මිනිස්සු අපිට අඳන් දීලා යාළුව බීම නිදා ගන්න හදුවොත් අපි කියනවා නෑ අපිට එහෙම නෙමෙයි අපි බීම නිදා ගන්න කියලා. එහෙමම ඒ වගේ අපි ගත කරපු කාලයක් තිබුණා. නමුත් දැන් ඒ වගේ තාමත් සීමිත ඉඩකඩක් තියෙන සීමිත ආදායම් මාර්ගයක් තියෙන පවුල් වලින් අපි ඔක්කොම ඇවිල්ලා රැකියා හරහා හොඳ ආදායම් මාර්ග ලබාගෙන දැන් අපි මගේ යාළුවෝගේ ගෙවලට ආයේ ගියෝටි. එයාලා දැන් ඉන්නේ ගෙවලට ගියෝටි. ඒවා හොඳ තත්ත්වයේ සුපිරි තත්ත්වයේ තියෙන මාලිගාවකේ ගෙවල්. ඉතින් ඒ නිසා ටියුෂන් කරන්නම ටියුෂන් කරන්න පුළුවන්. කෙනෙක් ආසනම් ටියුෂන් ගුරුවරයෙක් වාටපත් වෙන. මේක හරිය අභියෝගාත්මක ශේෂ්ත්‍රයක් හැමදාම ඉන්න පුළුවන් හැකියාවක් නැහැ නේද? වයසට ගියාම ඉතින් ටියුෂන් කොයිතරම් දක්ෂ ගුරුවරයෙක් වුණත් එයා ළඟ ළමයි එන්නේ නැහැ ඉගෙන ගන්න. සර් වයසයිනේ. ඒ වගේ ඉතින් අපිටත් තියෙනවා කාලයක් විතරක් මේකේ මුදල් ලැබීමට හැකියාව. ඉතින් වාටත් ඒ අවස්ථාව එනවා අපි ඉක්මනින්ම ඉවත් වුණාම. ඉතින් ඒ වගේ පුළුවන් නැත්නම් මම දවසකුත් පළවෙනි දවසේ කිව්වා වගේ චාරිටි කවුන්ටර් කෙනෙක් වෙන්න.
මැනේජර් කෙනෙක් වෙන්න නැත්නම් බැංකු නිලධාරියෙක් බවට පත් වෙන්න ඕන තරම් අවස්ථා මේ ප්‍රොමෝස් කරපු අපිට තියෙනවා ඒ හරහා ඔය හැමෝටම හොඳ අර කියන්නේ භෞතිකව උදල් මට්ටමින් ඉහළ මට්ටමකට යන්න පුළුවන් මම ඒ කියන්නේ නැහැ ඒක තමයි නියම දියුණුව කියලා අපි අධ්‍යාත්මිකව අපේ මනසින් දියුණු වෙන්න ඕන නමුත් හිතලා ගන්න තවම උසස් පෙළ පන්තියක ආරම්භක අවස්ථාවක ඉන්නේ ඉතින් මේ වෙලාවේ හොඳ ටාගට් එකක් ඇතිව හොඳ අරමුණක් එක්ක වැඩ කළොත් අනවශ්‍ය දේවල් වලට බැහැ වෙන්නේ නැතුව අනවශ්‍ය විදියට කාලය කාලවන් නැතුව අද හිතා ගන්න මේ 22 අවුරුදුම ඵලදායීව ගත කරනවා දැන් මෙතන ඉන්නවා 22 අවුරුදු විභාගෙට පෙනී ඉන්න අය ඒ වගේම 23 අවුරුදු විභාගෙට පෙනී ඉන්න අය ඉන්නවා ඒ දෙන්න දෙගොල්ලන්ටම කියන්නේ පාඩ තියෙන ඒ ඉදිරි කාලය තවත් ඵලදායීව වැඩ කරනවා කියලා අද ඉඳලා තීරණය කරලා ඒ විදිහට වැඩ කළොත් වට අපි වගේ වෙන්න පුළුවන් කියන්නේ මම මතක ආවේ පුංචි කාලේ 9 වසර 10 වසරදී අපිට තිබුණ හොඳම වාහනේ බයිසිකලේ මට තියෙන බයිසිකලේ මම උඹලත් ඉඳලා මගේ ගෙදර ගෙනල්ලත් තියෙනවා හන්ට බයිසිකල් එක ඉතින් ඒකේ නැගලා තමයි යාළුවෝ එක්ක ගම් වටේ නැත්තම් බීච් එකට යන්නේ නිවල් දවස්වල ගෙවල් වලට කියන්නේ නැතුව පොරට ගිහිල්ලා නාලේන්නේ අපිට බයිසිකල් තමයි හොඳම වාහන තිබුණේ ඊට පස්සේ කැම්පස් එකේ ආන්ති මාරු දිද්දී අපි යාළුවෝ හැමෝටම වාගේ තිබුණේ බයික් පළවෙනිම ගත්ත බයික් එක තාමත් මගේ ගෙදර තියෙනවා පාවිච්චි කරනවා බජාජ් ප්ලැටින බයික් එකක් ට්‍යුෂන් කරන කාලේ වලින්ම ගත්ත 140,000 කේ කාලේ තවමත් ඒකේ කවදාවත් මම විගුණ වාහන නෙවෙයි ඒවා මුල්ම බයිසිකලේ මුල්ම බයික් එක තියෙනවා ඉතින් ඒව තමයි මගේ යාළුවන්ට කැම්පස් එකකින් අවුට් වුණත් එක්ක උතුම් හොඳම වාහන හැබැයි දැන් වෙද්දි මගේ ගෙදර පාටියක් වුණොත් නැත්තම් මගේ යාළුවෙගේ ගෙදර පාටියක් වුණා අපිට දෙන ලොකුම ප්‍රශ්නේ තමයි පාටියකට යන්නේ ඒක නෙමෙයි ගිහින වාහනේ පාක් කරගන්න ඉඩක් හොයාගන්න එක මොකද අපි හැමෝටම තියෙන හොඳම වර්ගයේ කාර් ඉතින් අර හරිය සතුටුයි බයිසිකලෙන් ගියා බයික් එකෙන් ගියා ඒ අතර බස් එකකුත් ගියා දැන් අපි හැමෝම හොඳම වාහනවල කාර්වල සර්ව පහසුකම් ඉදගෙන ගමන් කරනවා ඉතින් ඒ වගේ හිණ දකින්න ඔයා එක්ක ඔයාගේ යාළුවෝ එක්ක අනාගත දවසක මේ වගේ ගෙදර ඉස්සරහා කොහොමද කාර් 20ක් 15ක් නවත්තලා දෙද්දි දැනන ගැම්ම අපි ඔක්කොම එක වගේ මට්ටමකින් නැව නේද කියලා දැනෙන සතුට ඒ සතුට විඳින්න හැමෝටම බෑ ඉතින් ඒ සතුට විඳින්න ඒ වගේ වත්කමක් උපය ගන්න අපේ පන්ති ආයතන මම අපේ මධ්‍යම ප්‍රාන්තික පන්තිනේ නේද විතර සුපිරි කලන්ති වල දරුවෝ නැහැ වැඩිපුරසක් ඉන්නේ තමත් අවම පහසුකම් මට්ටමක් ඇත්ත ඉගෙන ගන්න දරුවෝ ඉතින් ඒ අයට මම කියන්නේ ඒක කරගන්න බැරි ඉටු කරගන්න බැරි හිණයක් නෙමෙයි හිණයක්ම නෙමෙයි කවදාක හරි ගන්න පුළුවන් ඉලක්කයක් මේ මමලා මගේ තාත්තට දුන්නේ බයිසිකලයක් විතරයි මොටරසයිකලයක්වත් නෑ මගේ තාත්තට ඉතින් ඒ නිසා ඉගෙන ගන්න උත්සාහ කරන්න සාර්ථක වෙන්න උත්සාහ කරන්න හදිස්සම ටාගට් එකක් ඇතුළේ වැඩ කරන්න අද නිදාගෙන හෙට දවස ගැන හිතන්නේ නැතුව එහෙම නෙවෙයි අපි තව අවුරුදු 5කින් 6කින් මොන පොසිෂන් එකක් වගේද බලාපොරොත්තු වෙන්නේ එහෙනම් ඒකට මොකක්ද දැන් කරන්න තියෙන්නේ මේ කාල වල කරන්න තියෙන ලොකුම දේ තමයි හොඳ අධ්‍යාපනය ලබා ගන්න එක ඒක මේ අවුරුද්දේ ඉතර ගන්න විශේෂයෙන්ම 22 අවුරුද්ද කියන්නේ 22 අවුරුදු විභාගයට පෙනී සිටින අයට තියෙන අන්තිම අවස්ථාව ඒක නාස්ති කර ගන්න විනාශ කර ගන්න හිතන්න එපා හරි රෙකෝඩින් එක පටන් ගත්තයින් පස්සේ මට ළමෙක් කියනවා මේ නම 10 11 12 PDF එක සර් අපිට දීලා තියෙනවා නේද හරි හරි අශිල් 10 11 12 PDF එක දුන්නනේ හරි එහෙනම් අපි ප්‍රශ්න අංක 10 පටන් ගමු මම හිතුවා ඒක දුන්නේ නැහැ කියලා මට මතකුණා කියලා හරි ප්‍රශ්න අංක 10 ඔන්න ස්ක්‍රීන් එකට ආවා ප්‍රශ්න අංක 10 පහදක් කියන්නේ අනුරාධ ආරම්භ කළ නව ව්‍යාපාරයේ පළමු මාසයේ සිදු වූ ගනුදෙනු විස්තරයක් මුදලින් ලක්ෂ 7ක් වඩා ව්‍යාපාරය ආරම්භ කිරීම ඉඳලා 1.30ක වෙන විට නවයේ මුදල් පිටක් තියෙනවා රුපියල් 2000. ඊළඟට අපිට කියනවා සියලු ගනුදෙනු මූලික ගිණුම් සමීකරණයේ දක්වන්න ඊළඟට ගනුදෙනු ලෙජරේ පිටපත් කර ශේෂ පිරික්සම පිළියෙලා කරන්න කියලා කියනවා. අපි මේ ගනුදෙනු ටික මූලික ගිණුම් සමීකරණයේ දක්වමු. ඔයා දන්නවා මූලික ගිණුම් සමීකරණය කියන්නේ වත්තම් සමානයි හිමිකම එකතු කිරීම වගකීම් සමීකරණය රුපියල් 1000 වලින් තමයි පටන් ගන්න බලන්න පොඩි වෙලාවක් අරගෙන සමීකරණයේ තොරතුරු වාර්තා කරන්න හිමිකම නැත්තම් ප්‍රාග්ගණ කියලා කියනත් පුළුවන් මම වර පොඩි වෙලාවක් දෙන්න සමීකරණේ කමුණක් දක්වන්න මුලින් sorry
මම ස්ක්‍රීන් එකට ටියුට් එක දෙන්නම්. හරි. දැන් මම ප්‍රශ්න අංක 10 ඔයා එක්ක බෝඩ් එකේ සාකච්ඡා කරනවා. මුලින්ම තියෙනවා රුපියල් ලක්ෂ 8කින් ව්‍යාපාරය ආරම්භ කිරීම ගැන විස්තරයක්. ඔයා දැන් දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුදල් දුන්නම ඒක මුදල් වක්කමේ වැඩිවීමක්. ඒ වගේමයි ලබා දුන්න මුදල අනාගතයේ අයිතිකරුවාට ගෙවන්න ඕන. අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා හිමිකම නැත්නම් ප්‍රාන්තරය කියලා. යන්න ප්‍රාන්තරය වැඩි වෙනවා ලක්ෂ 8ක්. දැන් කරපු අය උත්තරේ කලින් හදපු අය තරංග උත්තරේ හරිනම් එතනින් පොඩි හරියක් දාගන්න. මේ පාඩුවක් තියෙනවා අද පාඩ පෑනකින් හරි තව ඔය පාඩම් ඇතුළ පාවිච්චි කරන පැලෙම හර කමන්නේ. මේ පාඩුවක් සිදු වුණා නම් ඒක නිවැරදි කරගන්න. 1.2 හිමිකරුගේ පෞද්ගලික පාවිච්චි ලබාගෙන තිබූ රුපියල් ලක්ෂ 4ක් වටිනා මෝටර රථයේ ව්‍යාපාර පෙරමුණ. කලින් වතාවේ මුදල් දුන්නා දෙවනි වතාවේ දෙවනි දවසේදී මෝටර රථයක් දෙනවා ව්‍යාපාරේ. එහෙනම් මෝටර රථය කියන වක්කම වැඩි වෙනවා. ඒකත් අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය වැඩි වීම හිමිකමේ වැඩි වීමක්. 1.5 ණයට සිදු කළ සේවා ආදායම 20,000ක් ණයට සිදු කළාම අපිට මුදල් ගෙවන්න කෙනෙක් පොරොන්දු වෙනවා නේද? අපේ ගනුදෙනුකරුව අපිට මුදල් ගෙවන්නම් කියලා පොරොන්දු වෙනවා. එයාට අපි කියනවා ණයකතියෙක් කියලා. ණයකතියෙක් කියන්නේ අපේ වක්කම යනවා ණයකති වක්කම 20,000කින් වැඩි වෙනවා. උපලද්ධි සංකල්පය අනුව දැන් මම මේ වචන නිතරම කියනවා. ඒක නම් මට මතක තියෙන්න ඕන. ආයතනයක් ආදායම් ලබන්නේ ආදායම උපලද්ධි වූ විට. ආදායම උපලද්ධි වෙනවා කියන්නේ මොකද්ද? අපි අපේ ගඳුර නිම කිරීම. මුදල් ලබා ගන්නව කතාව නෙමෙයි. අපි ගඳුර නිම කරන්නේ කොතෙන්දද? අපි ගඳුර නිම කරන්නේ කියන්නේ සම්පූර්ණ කරන්නේ ආයතනයේ විසින් භාණ්ඩ විකිණීමක් නම් කරන්නේ අපේ භාණ්ඩවල අයිතිය ගණන්බරු දත්තන. ඔයාගේ ආයතනයට ගඳුරු කරුවෙක් කෙනවා. එයා භාණ්ඩවල අයිතිය ලබා ගන්නවා. ඒ කියන්නේ භාණ්ඩ ටික පවරගෙන එයා ගෙදර අරගෙන ගියා. එයා මුදල් ගෙව්වේ නැහැ. හැබැයි විකුණුම් කරුවන ඔයා කරන්න ඕන දේ මොකද්ද? භාණ්ඩ අලෙවි කිරීම. ඒක කරලා ඉවරයි. එහෙනම් ඔයාට මුදල් ලැබුණේ නැත්නම් ඔයාට ආදායම හඳුන ගන්න පුළුවන් උපලද්ධි සංකල්පයට අනුව. ඒ අනුව ආදායම වැඩි වෙනවා. ආදායම හිමිකමට එකතු වෙනවා 20,000. 1.4 ණයකතියාගෙන් එකතු කරගත් මුදල් රුපියල් 18,000ක්. ඒ කියන්නේ මුදල් ගෙවුවා ණයකතියා රුපියල් 18,000ක්. එතෙන්දි වෙන්නේ ව්‍යාපාරයේ මුදල් වක්කම වැඩි වෙනවා, ණයකති වක්කම අඩු වෙනවා. මොකද ගන්නුවේ ආදායම හඳුනගත්තා 1.5. එයා මුදල් ගෙවන්නේ ඒක ආදායම වැඩි වීමක් නෙවෙයි, මුදල් වැඩි වීමක්, ණයකති විශේෂයෙන් අඩු වීමක් වෙත දකින්නේ. 1.9 රුපියල් 2000ක ණයකති පුත්තලේ කපා හැරියා. මේක අපි කවචනිකෙන් කියනවා බොල් ණය. ණයකතියාගේ මුදලක් අය කර ගන්න බැරි නම් මේක අපි පුත්තලෙන් ණයකති ශේෂීවත් කිරීමක් කරනවා. ඒක අපි කියනවා බොල් ණය කියලා. බොල් ණය කියන්නේ වියදමක්. ඒක කොහොමද ගලපන්නේ? ණයකතිවත්කම යළු වීමක්, බොල් ණය වියදමේ වැඩි වීමක්. බොල් ණය වියදම වැඩි වෙනවා, වියදම වැඩි වෙද්දී ප්‍රාග්ධනය අඩු වෙනවා. 1.20 මෝටර රථ නඩත්තු විදම රුපියල් 40,000ක්. මෝටර රථය නඩත්තු කරන 40,000ක් වැය කරලා ඒකත් මුදලින් ගෙවන්නේ. එහෙනම් මුදල් වත්තම අඩු වෙනවා. වියදම් වැඩි වෙද්දී වියදම ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. 1.22 රුපියල් 20,000ක් වටිනා ලීබඩු මොරටු සමාගමෙන් ලබා ගත්තා. මේකේ තේරුම මොරටු සමාගමෙන් ලබා ගත්ත කිව්වේ ඒක ණයට ගත්ත බව වාට දැනුම් දෙන්න. දැන් ආයවා කුරුයි නේද? ආයතනයක පුද්ගලයෙක්ගේ නමකින් ගඩනමක් කිව්වොත් ඒක ණයට සිදුනා කියලා එතන හින්ට් එකක් තියෙනවා. එහෙනම් මේකේ තේරුම ව්‍යාපාරයේ පාවිච්චියට ලීබඩු ගන්නවා මොරටු සමාගමෙන් මුදල ගෙවීමකින් තොරව ණයට ගත්තේ. එහෙනම් මෙන්න දිත්ත බලපෑම. 20,000ක ලීබඩු වත්කම වැඩි වෙනවා. ඒ වගේමයි අපි අර සමාගමට මුදල් ගෙවන්න ඕන. දැන් සමාගමට මුදල් ගෙවන්න ඕන. ගෙවන්න තියෙන ශේෂයක් කියන්නේ වගකීමක්. යනවා වගකීම් වැඩි වෙනවා 20,000. 25 මොරටු සමාගමට රුපියල් 10,000ක් ගෙවනවා. එතෙන්දි වෙන්නේ මුදල් අඩුවීමක් සහ වගකීම අඩුවීමක්. මුදල් ගෙවන්න තියෙන ශේෂය වැඩි වුණා, වගකීම් වැඩි වුණා, ලීපන් ගත්තම මුදල් ගෙවුවම ඒ වගකීම අඩු වුණා.
එකයි 27 පෙරේරා මහතාගෙන් දැනුම් 30000 දැන් මේකේ තේරුම මුදල් ලබා ගැනීමද සමහර අය මුදල් ගෙමහර කරනවා මේ ගැනුම් කියලා අදහස් කරන්නේ මුදල් ලබා ගැනීමක් නේ මොනවද බඩුතොගයක් ගන්නවා මොකටද නැවත විකිණීමට දැන් මෙතන ලීබඩු ගත්ත කියවනේ දැන් ලීබඩු ගත්ත කියලා කිව්වම එක අදහස වෙන්නේ දැන් ඒ වත්කමේ නමින් කියනවා ලීබඩු ගත්ත මෝල්ටයක් ගත්ත ඒක තේරුම මොකද්ද ඒක ව්‍යාපාරේ පාවිච්චි කරගත් බව තමයි එකින් අඟවන්නේ ව්‍යාපාරේ පාවිච්චි දැන් මෙතන කියනවා ගැනුම් කියලා අදහස් කරන්නේ වෙළඳතොගයක් ලබා ගැනීම මොකද්ද වෙළඳතොගයක් කියන්නේ වෙළඳතොගයක් කියන්නේ අපි විකිණීම සඳහා දෙයක් අපි ව්‍යාපාරට ගන්නවා කියන එක එහෙනම් මේකේදී 27 වෙනිදා දිට්ත බලපෑම වෙන්නේ මුදල් සෝරි පෙරේරා මහතාගෙන් ගත්ත කිව්වේ ණයට එහෙනම් තොගවත් තම වැඩි වෙනවා 30ක් පෙරේරාගෙන් ගත්ත කියලා කිව්වේ ඒක ණයට ගත්ත බව ගවන්න එහෙනම් ණය හිමිවල කීම වැඩි වෙනවා 30ක් 1.31 ජනවාරි මාසයට අදාළ එහෙත් මෙතෙක් මුදලින් නොගෙවූ විදුලි වියදම රුපියල් 2000 දැන් අපි ඉන්නේ මොන මාසෙද අපි ඉන්නේ ජනවාරි මාසෙ ජනවාරි පළවෙනිදා ඉඳලා ජනවාරි 30ක වෙනතුරු අපි විදුලිය පාවිච්චි කළා ඒ පාවිච්චි කළ විදුලිය වෙනුවෙන් බිලක් ලැබෙනවා 2000ක විදුලිය පාවිච්චි කරනවා කියන්නේ අපි වියදමක් දරනවා දැන් මේක අපි ගිලුගත කරන්නේ මෙන්න මේ සංකල්පය අනුව උපචිත්ත සංකල්පය මේකෙන් කියනවා ළමයි මුදලින් ගෙවුවා හෝ නොගෙවුවා සියලු වියදම් පත්වල ගලපන්න කියලා දැන් වියදමක් කියලා අදහස් කරන්නේ අපි විසින් සේවයක් ලබා ගත්තම ඒ සඳහා ගෙවන දෙන පිළිවෙල විදුලිය කියන්නේ අපි සේවාවක් ලබා ගැනීම විදුලි මණ්ඩලයෙන් සේවාවක් ගත්තා දැන් එයාට අපි රුපියල් 2000ක් ගෙවන්න ඕන මුදල් ගෙවුවේ නැතත් අපි අපේ පැත්තෙන් විදුලිය පරිභෝජනය කරන නිසා මේ වියදමක් ලෙස හඳුනා ගන්න පුළුවන් ඒ අනුව රුපියල් 2000ක බිල වියදමක් ලෙස හඳුනා ගත්තම වියදම් වැඩි වෙනවා වියදම් වැඩි වෙද්දී ප්‍රාර්ථනෙ නැත්නම් හිමිකම අඩු වෙනවා හැබැයි තාම මුදල් ගෙවලා නැහැ බිලාව විතරයි ජනවාරි මාසයේ දවස් 30කට දාලව ඒක ප්‍රමාණයට අනුව බිලක් ලැබුණ 2000ක් ගෙවන්න ඕන කියලා. ගෙවුවේ නැහැනේ. එහෙනම් මුදල් ශේෂ අඩු වෙන්න බෑ. ගෙවන්න තියෙනවා නේද? ඔයා සේවයක් ගත්ත ප්‍රතිබල මණ්ඩලයෙන් දැන් ආයතන 2000ක් ණය වෙලා ඉන්නේ. 2000ක් ගෙවන්න ඕන. ඒක වගකීමක් ලෙස හඳුන ගන්නවා. යනවා වගකීම වැඩි වෙනවා 2000ක්. ඔන්න දිට බලපෑම. අපි දැන් යනවා මේ ගනු ලෙජර් එකට පත් කරන්න. දැන් මම ඔයාලට ඔන්ලයින් ලින්ක් එක දෙන්නේ නැහැ වෙලාවක් දෙන්නේ නැහැ වෙනම වෙලාවක් දෙන්නේ නැහැ ලෙජර් එකට පත් කරන්න මායිකම කරමු මම බෝඩ් එක සූදානම් කරගන්න අතර වාරේ ලෙජර් කිනුම් කීපයක් ෆෝල් කරගන්න මට හෝම්වර්ක් එවපු අය රෙකෝඩින් පටන් ගත්ත රෙකෝඩින් පටන් ගත්තට පස්සෙ කිව්වේ නෑ නේද දැන් රෙකෝඩින් බලන අයට පස්වංක 9 සාකච්ඡා කිරීමේ वीडियो अपने एक प्रश्न साक्षा प्रश्न हदल उत्तरे वन हदपाय तम उत्तरे परीक्षा करवा उत्तरे हर बला मटे उत्तर टीका वाट्सअप कर उत्तर बड़ा उत्तरे हम होगी म ගොඩක් හොඳයි මම කීප දේවල් කරලා තියෙනවා අනිත් පාවිච්චි කරලා තිබුණේ නැහැ මට මතකද එක්කෙනෙක්ගේ උත්තරයක් තිබුණේ ඒක උත්තරයක් තිබුණා රූල පාවිච්චි කරපො කැරගිනුම රූල් කරද්දි මිනිම රූල් කරද්දි අනිත් පාවිච්චි නොකර ඒක යන දුන ගොඩක් අය ඒක ගොඩක් හොඳයි මේත් එක තුරණය කිරීමක් කරලා තිබුණා ඈ අමාරුයි කියවන තුරණය කිරීමත් සාර්ථකව කරලා තිබුණා 1100 1040 මම මතක නැහැ හරියට සම්මාන වෙන ගාන මොන වගේ ගානකට සම්මාන වෙනව නේද දැන් මට උත්තර ටික හොයන්නත් බැ उत्तरे ලෙජර් ගිනුම් රෝල් කරගන්න මම පළවෙනිම රෝල් කරගන්නවා ගිනුම් දෙකක් ටිකක් ලොකු ගිනුමක් රෝල් කළා මුදල් ගනුදෙනු වාර්තා කරන්න එක මුදල් ගිනුම කියලා දෙනවා දැන් මගේ මේ බෝඩ් එක පිටුවක් නම් මම පිටුවේ අර කෙළවරේ මොකද කරන්න ඕනේ රුපියල් 10000 වලින් කියලා දක්වන්න ඕනේ ඔයාගේ බෝඩ් ඔයාගේ පිටුවේ දකුණු පැත්තේ කෙළවරේ රුපියල් 10000 වලින් කියලා දක්වන්න යම මම අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ලැබීම වාර්තා කරනවා
දෙදී මුදල් ගිණුම ලක්ෂ 8කින් හර වෙනවා ඊළඟට ආරම්භ කරනවා ප්‍රාග්තන ගිණුම ඒක බැර වෙනවා ලක්ෂ 8කින් ඔන්න අයිතිකරු ව්‍යාපාරේ මුදල් දුන්නම දිට්ඨ බලපෑම මෙතන ලියනවා හර වෙන කෙනා ගිනවා මුදල් මුදල් ගිණුම ලියනවා බැර වෙන කෙනා ගිනවා ප්‍රාග්තන ඊළඟට 1.2 රුපියල් ලක්ෂ 4ක මෝටර රථයක් අයිතිකරු දෙනවා අයිතිකරු කේ පාවිච්චිල ගත්ත මෝටර රථය යගේ ගෙදර දින මෝටර රථය ව්‍යාපාර දෙනවා එතකොට මේක ව්‍යාපාරයේ දීපලා බවට පත් වෙනවා එහෙනම් ව්‍යාපාරයේ මෝටර රථ ගිනවක්කම වැඩි වෙනවා ඒක මම වාර්තා කරන්නේ මෝටර රථ ගිනුවේ මම ආරම්භ කරනවා මෝටර රථ ගිනුවා ඒක වක්කම් ගිනුවක් තමයි මෝටර රථ වක්කම් වැඩි වීම වක්කම් ගිනුමේ හර එහෙනම් දිනේ දින හර පැත් 1.2 වටිනාකම හර කරනවා ලක්ෂ 4 එකක් දෙන්නේ අයිතිකරු අයිතිකරුගේ मौलिक समीकरण मौलिक समीकरण नायकवा නායකති ගිරුම ඒ වගේමයි මම ආරම්භ කරනවා සේවා ආදායම් ගිරුම දැන් මෙයා වත්කම් ගිරුම නායකති ශේෂය වැඩි වීම නායකති ගිරුම කියන්න ඕනේ වත්කම් ගිරුමක් ලෙස මේක වත්කම් ගිරුමක් නම් වත්කම් වැඩි වීම හර යනවා හර කරනවා දින 1.5 20000 මේක ආදායම් ගිරුම ආදන්නවා දැන් ආදායම් වැඩි වීම කියන්නේ ආදායම් ගිරුමේ බැලපැත්තේ मुदल නැගතිය මුදල් දුන්නම ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙනවා එහෙනම් 7ට මුදල් ගිණුම හර කරනවා 18ක් ඉතර වෙනවා බැර වෙන කෙනාගෙනම නායකයති යනවා මම නායකයති ගිණුමට 7ට බැර කරනවා 18ක් නායකයති ශේෂය අඩු වෙනවානේ නායකයති ශේෂය අඩු වෙනවා කියන්නේ නායකයති වත්කම අඩු වීම වත්කම අඩු වීම බැර මෙතන වෙනවා හර වෙන කෙනාගෙනම මුදල් ඔන්න මුදල් හර නායකයති ගිණුම බැර එකයි 9 රුපියල් 2000ක නායකත්වයක පොත්වලින් කපා හැරිය. නායකති ගිරුමෙන් රුපියල් 2000ක් කපා හැරෙනවා. මේකට කියනවා බෝල් නැහැ කියලා. එහෙනම් මම ආරම්භ කරන්න ඕන තව එක ගිරුමක්. බෝල් නැහැ ගිරුම. ඒ බෝල් නැහැ ගිරුම හර කරන්න ඕන. වියදම් වැඩි වීම හර 2000. බෝල් නැහැ කපා හැරෙන නායකති ශේෂය එහෙනම් නායකති ගිරුම බැල කරන්න ඕන. मोटर එක වේදමත් වශයෙන් වෙනම ගිනුම් රට කරන්න නම තව ඊට ගිනුමක් ආරම්භ කරනවා එක ළමයි මෝටර රත ගිනුම හර කරන්න බැහැ අපි ආරම්භ කරනවා මෝටර රත නඩත්තු වේදම් ගිනුම ඔයා දන්නවද දැන් වේදම් ගිනුමක වැඩි වීම කියන්නේ වේදම් ගිනුමේ හර පැත්තේ එහෙනම් වේදම් ගිනුම හර කරනවා දිනේ යන්න ඕන 1.20 හර කරන ප්‍රමාණය රුපියල් 40000 මේ වෙනුවෙන් අපි මුදල් වැය කළා. එතකොට අපේ මුදල් ශේෂය අඩු වෙනවා. මුදල් ශේෂය අඩු වීම මුදල් ගිණුම ගණන් කරනවා.
හතරිස්දා මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම අදත්තු ගේදා මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම හොඳයි එකයි 22 රුපියල් 20000ක් වටා ලී බඩු මොරටු සමාගමෙන් ලබනවා ලී බඩු මොරටු සමාගමෙන් ගන්නවා ඒකට අපිට තව ගිණුම් දෙකක් ඕනනේ අපි ගත්තේ කලින් මොඩරටයක්නේ එහෙනම් අපි ආරම්භ කරනවා එකක් ලී බඩු ගිණුම ඒ වගේමයි ගත්තේ ණයට මොරටු සමාගමේ එහෙනම් මම ආරම්භ කරනවා මොරටු සමාගමට ගෙවන්න තියෙන ශේෂය වාර්තා කරගන්න ඒ ආයතන නමින් ගිණුම ආරම්භ කරන්න මොරටු සමාගම් ගිණුම දැන් මෙතනදී ළමයි මගෙන් අහනවා මේක ණය හිමි ගිණුමක්ද ඔව් එහෙනම් ණය හිමි ගිණුම කියලා කියන්න බැරිද දැන් බලන්න දවසකුත් කියලා දුන්නා අපට ඉන්නවා ළමයි ණය හිමි යන වර්ග දෙකක එක කොටසක් තමයි වෙළඳ නවන අනිත් තයි වෙළඳ ණය හිමි වෙළඳ ණය හිමි කියන්නේ බාහන්න තොගයක් සපයන කෙනෙක් කියන්නේ විකිනීම සඳහා වෙළඳතොගයක් සපයන කෙනා අපි කියනවා වෙළඳ නාහිමිය කියලා. වෙළඳ නවන නාහිමිය කියලා අදහස් කරන්නේ බාහන්න නවන වෙනත් කෙනෙක් කරා වෙනත් දෙයක් කරහා ඇතිවන වගකීම් විශේෂයක්. දැන් ලීබඩු ගන්න ව්‍යාපාරේ පාවිච්චි. ඒකට ලීබඩු ගෙරමින් අපි මුදල් ගෙවන්න තියෙනවා නම් ඒ ගෙවන්න තියෙන කෙනා අපි කියනවා කවුද වෙළඳ නවන නාහිමියෙක් බව. ඒ අය සාමාන්‍යයෙන් දැන් අපි මෙහෙම ආරම්භ කළා अनुपात विश्लेषण पाठ में මේ වෙළඳ නවන නාහිමියන් වෙන් කරලා තබා ගැනීමේ උපු ප්‍රයෝජනක් තියෙනවා. හරි ඒ අනුව මම ආරම්භ කරන ගිණුම නම් කළේ කොහමද? මොරටු සමාගම් ගිණුම ලෙස. මේක නාහිමි ගිණුමක්. හැබැයි වෙළඳ නවන නාහිමියෙක් බව මතක තියා ගන්න. ඒ අනුව මම දැන් ලීබඩු වත්කමේ වැඩිවීම ලීබඩු ගිණුමට හර කරනවා. දින 1 22 ලීබඩු ගිණුමට හර කරනවා 20000ක්. අපේ මොරටු සමාගම් ගිණුම වලකින් ගිණුමක් නාහිමි ගිණුමක් වලකින් වැඩි වීම බැර. එහෙනම් වලකින් ගිණුමට බැර කරනවා 20000. මෙතන නේනවා ලීබඩු මෙතන නේනවා දැර වැඩි කරගෙනවා මොරටු සමාගම් 125 මොරටු සමාගමට ගෙවනවා රුපියල් 10000. මේක වර්ගීකරණය එකකින් ඉදහස් වෙන්න මුදල් ගෙවනවා රුපියල් 10000ක්. එතෙන්දී මුදල් වත්කම අඩු වෙනවා මුදල් ගිණුම බැර කරන්න ඕන. 125 මුදල් ගිණුම බැර කරනවා 10000ක්. වර්ගීකරණය අඩු වෙනවා වර්ගීකරණය ගිණුම අඩු වීම හර කරන්න ඕන. එහෙනම් ඔහු සමාගම් ගිණුම හර කරනවා ජනවාරි 25 10000ක්. මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම මුදල් කියලා. මුදල් ගිණුම ලියනවා හර වෙන කෙනාගේ නම आरंभ करना අපි යන්නේ ගණන් කිව්වේ. යනවා ගණන් ගිනව හර කරනවා 127 30000. එතකොට මෙයා ගත්තේ ණයට. කොහොමද ණයට ගත්තා දන්නේ? ණයට ගත්තා හිතන්නේ පෙරේරා මහතාගෙන් කියලා පුත්තලෙගේ නමක් කියලා තියෙනවා. පුත්තලෙගේ නමක් සඳහන් කරන්න මෙතන ඒක ණයට ගත්ත බව අදහස් වෙන්න. යනවා මම ආරම්භ කරනවා පෙරේරාගේ ගිනුම. පුත්තලෙගේ නමක් තියනවා නමින් ආරම්භ කරන්න ගිනුම. පෙරේරාගේ ගිනුම. යා බර කරනවා වගකීමක් නේ. මේ වගකීම් ගිනමක් නා වැඩි වීම බැර 30. මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම ගැනුම. ගැනුම් ගිනම ලියනවා බර වෙන කෙනාගේ නම පෙරේරා. අන්න බාහිරයක් අත්තම ගැනුම් හර වුණා පෙරේරාගේ ගිනම නැර වුණා. අන්තිම ගල් දෙනවා
ජනවාරි මාසයට අදාළයි හැබැයි ඒක මුදලින් ගෙවලා නැහැ රුපියල් 2000ක විදුලි බිල. මම කිව්වා මේක උපචිත සංකල්පයට අනුව හඳුනා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ගිණුම් ගත කරන්න ගිණුම් දෙකක් ඕන වෙනවා. එකක් විදුලි වේදම් ගිණුම අනිත් ගිණුම උපචිත විදුලි වේදම් ගිණුම ගෙවුවා නොගෙවුවා විදම හඳුනා ගන්න පුළුවන් කිව්වනේ. එහෙනම් ඒක වේදම් ගිණුම වැඩිවීමක් ලෙස ලියනවා. අපි දන්නවා වේදම් ගිණුම වැඩිවීම වේදම් ගිණුම ලියන්නේ හරකටදී. යනවා විදුලි වේදම් ගිණුම හරකනවා ජනවාරි 31 2000. කාම මුදල් ගෙවුවේ නැහැ. අපි විදුලි බල මණ්ඩලයට ණය වෙලා ඉන්නවා 2000. එක වගකීමක් මෙන්න වගකීම ලියන ගිණුම. මේක වගකීම් ගිණුමක් වැඩිවීම බැල. 2000. මෙතන ලියනවා හරවැඩි කෙනාගේ නම විදුලි වේදම් ගිණුම මෙතන ලියනවා බැරවෙන කාගේ නම විදුලි උපචිත විදුලි. හරි. දැන් අපිට පුළුවන් මේ ගිණුම තුලනය කරලා ශෂිපීක්ෂම හදා ගන්න. පොඩි ගිණුම් ප්‍රමාණයක් තුලනය කරලා තියෙන්නේ. පම්බුලි පම්බුතල් ගිණුම තුලනය කිරීම පටන් ගන්නවා. හරි එක තුල තියෙනවා 818ක්. බැර එක තුල තියා ගන්න 818. මේ වෙනස ගන්න ජනවාරි 31 ශේෂය 15කට ගියා කියලා ලියලා වෙනස ගන්නවා 818 න් 50ක් අඩු කරනවා එතකොට එනවා වෙනස 768 2 1 ශේෂය ඉදිරියට ගෙනාවා 768 ඊළඟට ට්‍රක් දෙකේ උතුරණය කරනවා බැරේකට 1200ක් නෑ ශේෂයක් නැහැ. අනිත් ගිණුම් මේ ගිණුම් තුලනය කරන ඕන එක සතහනක් තියෙන එකද එක ශේෂයක් විතර ගන්න පුළුවන්. අපි අර මෝරණු ගිණුම් තුලනය කරා තින් දැන් එක 220ක් අර එක 220ක් එකයි 31 6 පාගේ 10ක් 2යි 1 නායකතිගිරිමේ ශේෂයක් නැහැ නේද? හරයි බලා සමාන වුණානේ පාගේගේ ශේෂයක් නැහැ. ඒක එකතුව ලියන්නේ. ඉතුරු ප්‍රමාණය ලියන්නේ. ඒක මේකේ අගේ ලියන්නේ නැහැ ශේෂ පරීක්ෂුමේ. ඊළඟට සේවා ආදායම් ගිරිමේ බැල ශේෂයක් තියෙනවා 20ක්. බොල් ණය 2000. හරි. මෝටර රත්න නඩත්තු වේදම් හරාගයක් තියෙනවා 40ක් ලීබඩු හරාගයක් තියෙනවා 20ක් මෝරට සමාගම් කියන්නේ
ඊගේ ශේෂය තියෙන බැලපැත්තේ එක බැලපැත්තේ වෙනවා තහයක් ඊළඟට ගණන් ගිරම ඊළඟට තියෙනවා හරාමයක් 30ක් පෙරේරාගේ ගිරම බරාගයක් තියෙනවා 30ක් පිටුලි වේදන් ගිරම හරාගේ 2යි උපශිත විදුලිය හර බරාගයක් තියෙනවා 2ක් එකතුව ගන්න බලන්න 3යි 60යි 2යි 10262ක් කිව්වා 4 8 10 ප්‍රශ්නාංක 11 ඒකත් එකක් සමානයි ප්‍රශ්නංක 10ට ගොඩක් සමාන ප්‍රශ්නයක් තියෙන්නේ හැබැයි සමීකරණය වෙනස් අපිට මුලින්ම කියන්නේ සමීකරණේ වර්තා කිරීම ඒකෙදි කියන්නේ පද පහේ සමීකරණේ තොරතුරු වර්තා කරන්න කියලා එහෙනම් අපි පටන් ගමු ප්‍රශ්නංක 11 දැන් හදන්න සමීකරණේ තොරතුරු වර්තා කිරීම ඔයා දැන් පටන් ගන්න සමීකරණේ තියෙනවා වත්කම් එකතු කිරීම වේදා සමානයි ප්‍රාක්තන වගකීම් ආදායම් සමීකරණය දක්වමු කියලා එහෙනම් ඒක ලියාගෙන ඒ කියන්නේ ප්‍රශ්නංක 10 හා සමාන තොරතුරු තියෙන්නේ හැබැයි සමීකරණයේ වෙනස් වීම නිසා අපි ඒක ආයෙත් සාකච්ඡා කරන්න ඕනේ පටන් ගන්නවා මම දැන් මම ප්‍රශ්නංක 11 ඔයා එක බෝඩ් එකේ සාකච්ඡා කරන්නම් ප්‍රශ්නංක 11 දී අපිට කියනවා මේ සමීකරණය තමයි වත්කම් වේදා සමානයි ප්‍රාක්තන වගකීම් ආදායම් මම ඒක ලියාගෙන ඒකේ තොරතුරු වර්තා කරන්නම් මේකෙදී අපිට මේ ලෙජරේ වර්තා කිරීම මම පන්තිය සාකච්ඡා කරන්නේ නැහැ අද ඒක ඔයා තනියම හදලා පොතේ උත්තරේ මට එවන්න මම මේ උත්තරේ චෙක් කරලා ඔයාලා රිප්ලයි කරන්න ප්‍රතිපත්ති පුනරුත් ප්‍රාර්ථනීය වර්කීම් ආදායම් රුපියල් 10000 වලින් ඒක යන අතර කරන්න එපා රුපියල් 10000 වලින් වැඩ කරන්න ඕන මුදලින් රුපියල් ලක්ෂ 9ක් යදා ව්‍යාපාරය ආරම්භ කරනවා එතනදී ව්‍යාපාරයේ මුදල් වත්කම් වැඩි වෙනවා එහෙනම් වත්කම් වැඩි කරනවා ලක්ෂ 9ක් දෙක අයිතිකරුවන්ට මුදල් ගෙවන්න ඕන අනාගතයේදී අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ශේෂය ප්‍රාර්ථනෙට එකතු කළා 1.3 හිමිකරුගේ පෞද්ගලික පාවිච්චිල ගත්ත ලක්ෂ 4ක ලීබඩු ව්‍යාපාරයක ගන්නවා එහෙනම් ව්‍යාපාරයේ ලීබඩු වත්කම වැඩි වෙනවා ඒ වගේමයි ඒක ප්‍රාන්තනේ වැඩිවීමක් ලෙස ලියා ගන්නවා 1.5 ණය සිදු කළ සේවා ආදායම රුපියල් 50000 එතෙන්දී සේවා සිදු කරන්නේ ණයට නම් ණය ගැතිවත්කම වැඩි වෙනවා අපට ණයගැතියා මුදල් ගෙවන්න පොරොන්දු වුණාට ආදායම හඳුනගන්න පහරමක් නැහැ ඒරවා ආදායම් මේ වතාවේ වෙනත් තීරුවක එකතු කරලා පෙන්නනවා අපි කලින්මනේ ආදායම ප්‍රාර්ථනට කිව්වා හැබැයි පද පහේ සමීකරණයේ ආදායම් වෙනම තියෙනවා එතන මම ලියනවා ආදායම් වැඩිවීමක් ලෙස පොඩිලා දෙන්න ඊළඟට 1.8 1.8 රුපියල් 30000ක් ණයගැතියන්ගෙන් ලබාගෙන එතෙන්දි වෙන්නේ මුදල් වත්කමේ වැඩිවීමක් ණයගැති වත්කමේ අඩුවීමක් ඒ දෙකම වත්කම් වල සිදු කරන බලපෑම් දෙකක් අම වත්කම් වල තේරුවා වැඩිවීමක් හා අඩුවීමක් ලෙස 1.9 5000ක ණයගැතියක පොත්තෙන් ලබා ගන්නවා බොල් නැහැ නේද පොත්තරේ ණයගැති කපහකට බොල් නැහැ
එකෙන් දිට්ඨ බලපෑම තමයි බොල් ණය වියදම වැඩි වෙනවා ණයක ශේෂය අඩු වෙනවා බොල් ණය වියදම වැඩි වෙනවා දැන් මේ වතාවේ මට වියදම් තීරුවක් තියෙනවා එහෙනම් මම වියදම් තීරුවේ වියදම් වල වැඩි වීම පෙන්වන්න කළා ණයක ශේෂය අඩු වීම පත්තම් වලින් පෙන්වන්න කළා 1.15 ගොඩනැගිලි කුලී වියදම රුපියල් 50000ක් ඒ කියන්නේ ගොඩනැගිලි සඳහා කුලියක් ගෙවන්න තියෙනවා ගෙවලා තියෙනවා රුපියල් 50000ක් එහෙනම් මුදල් ශේෂය අඩු වෙනවා जनवरी ගොඩනැගිලි සඳහා කුලිය ගෙව 50000ක් ගෙවුවා. තව 20ක් ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ මුළු කුලිය 70000ක් නේද? ඒකේ තේරුම. කුලියෙන් කොටසක් 15000ද ගෙවුවා. තව 20ක් ගෙවන්න මේ මිතව තිබෙනවා. ඒක වගකීමක් ලෙස හඳුන ගන්න ඕන. කුලිය අපි කොහොමද වේදමක් වශයෙන් ගන්නවා ගෙවුවත් ගෙවුවා. ඒ අනුව 20000ත් වේදමක් වශයෙන් ගන්නවා. ඒ 20000 මුදලින් ගෙවෙන නිසා මුදල් ශේෂය අඩු වෙන්නේ නැහැ. ගෙවන්න තියෙන ශේෂයක් ලෙස වගකීම ලබා කරගත්තා. මේ අවසාන කඩිනම වාර්තා කරන ඩබල් ඉන්ට් එක වුණා. ගොඩනැගිලි කුලිය ගිනවට හර වෙනවා. දැන් ඒ කියන්නේ 50 කර කරලා තියෙන 1.15. දැන් ඔය පොතේ ගොඩනැගිලි කුලිය ගිනව රූල් කළා. මුලින්ම ගොඩනැගිලි කුලිය ගිනව 1.15 හර වෙනවා. මුදල් කියලා විස්තරය කියලා 50. මේ ගිනවටම තව 20ක් හර වෙනවා. 1.31. බැල වෙන කවුද? උපචිත ගොඩනැගිලි क्या බලවෙනවා 20 එනවා 31 50 අවසාන ගණන වාර්තා කරන ඩබලෙට හරි එහෙනම් මේක විතරයි විතරක් නෙවෙයි අනිත් ඒකත් ඔයාලට හිසින් කරගන්න පුළුවන් එහෙනම් ප්‍රශ්න අංක 11 ලෙජරේ වාර්තා කිරීම කරලා ශේෂ පිරිසක් මාක් හදලා උත්තරේකට WhatsApp කරන්න දැන් මම යනවා ප්‍රශ්න අංක 12ට ප්‍රශ්න අංක 12 තියෙනවා ගන්දරු මනුෂ්‍යාංග ව්‍යාපාරයේ එක මුලින්ම මූලික ගිණුම් සමීකරණය දක්වන්න කියලා අපට කියනවා. නම් පටන් ගමු මූලික ගිණුම් සමීකරණය වර්තා කරන්න ප්‍රශ්න 12. හරි දැන් ඔයාලා පොඩි වෙලාවක් දෙන්න. රෙකෝඩින් බලලා රෙකෝඩින් එක නතර කරගෙන ප්‍රශ්න 12 තනියම හදන්න. හදලා ඉවර කරලා මම උත්තරේ සාකච්ඡා කිරීම ටික බලා ගන්න පුළුවන්. හරි මෙන්න ප්‍රශ්න 12. වත්කම් සමානයි හිමිකම එකතු කිරීම වත්කම් සමීකරණය වර්තා කරන්න. जनवरी එතකොට මුදල් වත්කම වැඩි වෙනවා ආදායම් වැඩි වුණාම ආදායම හිමිකමට එකතු වෙනවා 1.4 රුපියල් 25000ක ගොඩනැගිලි කුලී හිමිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවනවා අයිතිකරු ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය මුදලින් ගෙවනවා එතෙන්දී දැන් ਦਿੱත්ත බලපෑම වෙන්නේ එකක් තමයි ගොඩනැගිලි කුලී විදම වැඩි වෙනවා වර්ණගිලි කුලී විදම වැඩි වෙන විට හිමිකම
අඩුවෙනවා. මේ අදුකලේ ගොඩනැගිලි කුලී කියලා විදම වැඩි වූ නිසා. විදම වැඩි වෙනවා. එතකොට හිමිකම අඩු වෙනවා මොන එක සමීකරණේ. දැන් මේ 25000ක මුදල ගෙවන්නේ අයිතිකරු විසින් එයාගේ පෞද්ගලික මුදල. එවකට මතක් වෙන්න ඕන ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරය කියන්නේ එක් පාර්ශවයක් අයිතිකරු කියන්නේ තවත් පාර්ශවයක්. ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කුලිය ව්‍යාපාරයේ මුදලින් ගෙවන්න ඕන. දැන් ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කුලිය තවත් පාර්ශවයක් වෙන අයිතිකරු කෙරුවම ව්‍යාපාරය ණය වෙලා ඉන්න අයිතිකරුවාට අර මුදල අයිතිකරුවාට ලබා දෙන්න. එහෙනම් අයිතිකරු නම් මුදල් දුන්නේ. එහෙනම් ව්‍යාපාරය අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය ඒ කියන්නේ හිමිකම මේ හරහා ගනි වෙනවා 25ක්. මේක ළමයි අයිතිකරු විසින් අතිරේක ප්‍රාර්ථනය සැපීමක් ලෙස සලකන්න පුළුවන්. 45000ක් වටිනා උපකරණ සමගි සමාගමින් ගන්නවා. එතෙන්දී උපකරණ වත්කම 45000ක් වැඩි වෙනවා. ගත්තේ සමගි සමාගමින් ඒක ණයට ගත්ත බව දැනගන්න ඕනේ කි. එහෙනම් වලකී වැඩි වෙනවා 45000ක්. 1.8 සේවකයාට වැටුප් ගෙවනවා රුපියල් 20000ක්. එහෙනම් මුදල් වත්කම 20000ක් අඩු වෙනවා. වේතන වැඩි වෙනවා 20000ක්. වේතන වැඩි වෙද්දී ප්‍රාර්ථනය අඩු වෙනවා. 1.10 ණයට විකුණුම් ආදායම 102000ක්. මුදලට විකුණුවා 105000ක් බාන්න ණයට විකුණුවා ලක්ෂ. දැන් මෙතන තියෙන ආදායම ඒ කියන්නේ දැන් 102000කට විකුණන්නේ වෙනත් බරතෝගයක්. ඒ කියන්නේ අපේ ගබඩාවේ තෝගයක් තමයි විකුණන 102000ක් අය කරගන්නේ. දැන් මෙතන අපි අය කරගත්ත ආදායම ගැන විතරයි කතා කරන්නේ. අර ඒ වෙනුවෙන් දුන්න තොගේ වටිනාකම ගැන කියන්නේ නැහැ. ඒ නිසා තොග වත්කමට අඩු වැඩිවීමක් කරපන්නේ නැහැ මෙතන සමීකරණයේදී. මෙතන ගන්නේ ණයට විකුණුම් ආදායම. ඒ අනුව ණයට වත්කම 102000ක් වැඩි වෙනවා. විකුණුම් ආදායම ප්‍රාග්ධනයට එකතු කරලා. 1.12 ආපසු එවුම් රුපියල් 50000. ආපසු එවුම් කියන්නේ ණයට විකුණුම් වල අවලංගු වීම. දැන් ඔයා කිසියම් තොගයක් අපේ ගබඩාවේ කිසියම් තොගයක් තිබුණා. ඒකේ වටිනාකම අපි දන්නේ නැහැ. මේක ණයට විකුණනවා 102000කට. ඒ කියන්නේ ගත්ත කස්ටමර් අපට පොරොන්දු වෙනවා මේ තොගේ අරගෙන 102000ක් ගෙවන්න. හැබැයි එයා දවස් දෙකකට පසුව මොකද වෙන්නේ? මේ 102000කට ගත්ත තොගේ කොටසක් නැවත ව්‍යාපාරයට එවනවා. ඒක එයාට එපා කියලා. එහෙනම් 102000කට තොගයක් වැඩි වෙනවද? නැහැ. 102000කට අනිවි කරේ ඊට වඩා අඩු ගන්නක් නේද? අපි හිතමු එහෙම රුපියල් 100000ක තොගයක් තමයි 102000කට විකුණුවේ. ඔයා විකුණන්නේ නැහැ මේ ගත්ත ගන්නට. තොගයක් විකුණනවා නම් විකුණන්නේ ඊට වඩා වැඩි ගන්නට නේද? ගත්ත ගන්නට වඩා වැඩි යගේ. දැන් අර තොගේ නියමාගේ වඩ කියන්නේ නැහැ. ඔයාලා කියනවා ණයට විකුණුම් ආදායම 102000යි ඊළඟ දවස් දෙකකින් කියනවා විකුණපු 102000ේ තොගේ කොටසක් කියනවා නැවත ව්‍යාපාරයට 50000ක කොටසක් කියනවා. එහෙනම් ඒක තේරුම මේ විකුණුම් ආදායමෙන් 50000 අඩු කරගන්න ඕනේ. ආපසු එවුම් හර ණයකටි පෙර. ලැජරේ වාර්තා කරන්න එහෙම නේද අපි ගත්ත ආපසු එවුම් ජනලේ. ඒ අනුව ගල්ලු අවලංගු වෙනවා ආපසු එවුම් හරහා. එතෙන්දී ණයක විශේෂය අඩු වෙනවා 50. විකුණුම් ආදායම අඩු වෙනවා 50. ණයට විකුණන විකුණුම් වැඩි වුණා ආපසු එවුම් විකුණුම් අඩු වෙනවා. 1.14 ආයතනයේ රුපියල් ලක්ෂයක් ලැබෙනවා. එහෙනම් මුදල් වත්කම ලක්ෂයකින් වැඩි වී ණයකට වත්කම ලක්ෂයකින් අඩු වෙනවා. 1.20 බොල්නෑ රුපියල් 20000ක් ණයකට විශේෂ 20000කින් අඩු වෙනවා. බොල්නෑ කියන්නේ විදම ප්‍රාග්ධනයෙන් 20000ක් අඩු වෙනවා. 1.25 හිමිකම්ගේ පෞද්ගලික රක්ෂණ වාරික රුපියල් 10000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. මේ වාක්‍ය එක වචනකින් කියන්න පුළුවන්. මේ ගැනිලි ළමයි ගැනිලි අයිතිකරු එයාගේ වැඩකට ව්‍යාපාරයේ මුදල් පාවිච්චි කරනවා. අයිතිකරුගේ පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ මුදලින් ගෙවා ගන්නවා. ඒක ව්‍යාපාරයේ වියදමක් වෙන්නේ නැහැ.
අපි යට කියනවා හිමිකම අඩුවීමක් ගැනීම ලෙස එහෙනම් අයිතිකරු රක්ෂණ වාරිකයනේ මුදල් වත්කම් අඩු වෙනවා 10කින් වාර 25 මුදල් වත්කම් 10කින් අඩු වෙනවා අයිතිකරු වාට ගෙවන්න තියෙන ශේෂය අඩු වෙනවා 10යි ඔන්න ගැනීම වාර්තා කරන දිට්ඨ බලතැන් දැන් අපි මේක තව වැඩක් කරමු මට ඕන මේ ව්‍යාපාරය ජනවාරි මාසයේ ලාභය හෝ අලාභය දැන් ගණනය කරන්න ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය කොහොම ගණනය කරන ආකාරය වට කියලා දෙලා තියෙනවා අපි ඉන්නේ මූලික සමීකරණේ ආදායම් වෙනම වියදම් වෙනම දීලා නැහැ එහෙනම් මේ වගේ සමීකරණයක තොරතුරු වාර්තා කරලා වාර විභාගෙදී කිව්වොත් ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා මට පුළුවන් මෙන්න මේ සමීකරණය යන මම සමීකරණය අද මාරු කරලා ලියන්නේ තව ක්‍රමයකට දෙනවා මෙන්න මේක දෙනවා ලාභය හෝ අලාභය සමානයි මම ලියුවේ මුලින්ම අවසන් හිමිකම කියලානේ අද ලියනවා අවසන් ශුද්ධ වත්කම් අවසන් ශුද්ධ වත්කම් අඩු කිරීම ආරම්භක ශුද්ධ වත්කම් එකතු කිරීම ගැනීම අඩු කිරීම අතිරේක ප්‍රාග්ධනය වන්න සමීකරණය ශුද්ධවත්කම් ළමයි ශුද්ධවත්කම් කියන්නේ වත්කම් වටිනාකමින් වගකීම් අඩු කළාම උත්තරේ වගේ පළවෙනි ටියුට්ටේ පළවෙනි පිටුවේ තියෙනවා ටියුට්ටේ පළවෙනි පිටුවේ තියෙනවා विभागे प्रवेश ශුද්ධවත්කම් මසුරින් නැත්තා ශුද්ධවත්කම් ප්‍රවේශයෙන් ලාභය හෝ ලාභය ගන්න එකන කිව්වොත් තමයි කියන දක්වන්න ඕනේ මේ ආකාරයට. එකම ගණනය කිවි. එකම උත්තරේ එන්නේ. අර මෙන්න මෙතන විතර ලේන ආකාරයේ පොඩි වෙනසක් වෙනවා. හරි. පහම වැඩේ පටන් ගන්න. ලාභය ගන්න එක. ලාභය ගන්න එක කියන්නේ කලින් ඔය අවසාන හිමිකම් ශේෂය දරගෙන ඉන්න ඕන. මෙන්න මෙතන එකතුව ගන්න ඕනේ. කලින් පාවිච්චි කරන එකතු අරගෙන ලාභය ගන්න එක. අසියයි 500යි 1200යි මේ දෙක එකතු කරන්න අවශ්‍ය නැහැ 200ක් එකතු වෙලා 70ක් අඩු වෙනවා තව 30ක් අඩු වෙනවා 1400යි නේද අවසාන එකතු 1400 ඒක අපි අවසාන සුද්ධවත්කම වශයෙන් ගන්නවා මම 1000 වලින් කියලා සඳහන් කරලා තියෙනවා නිසා මම 1400 ගන්නවා ආරම්භක ශුද්ධවත්කම් ආරම්භක දවසේ තිබු ප්‍රාග්ධන ශේෂය ලක්ෂ 8යි එකතු කරනවා ගැනිලි ගැනිලි කියන්නේ මොකද්ද අයිතිකරු ව්‍යාපාරයෙන් ගත්ත දේවල් මේ තියෙන්නේ 10000 අයිතිකරු රක්ෂණ වාරිකය ගෙවා ගත්ත ව්‍යාපාරයේ මුදලින් ඒක ගැනිලි ඒක නැවත එකතු කරනවා අඩු කරනවා අතිරේක ප්‍රාග්ධනය කාල පරිච්ඡේදය තුල අයිතිකරු සපයපු ප්‍රාග්ධනය දෙවි මොනවද තියෙන්නේ දැන් ආරම්භ කලින් පස්සෙ දෙවෙනිද ලක්ෂ 5ක මොකද දුන්නේ මෝටර තියද්ද ලීමර දුන්නද ලක්ෂ 5ක මොකක්ද පොද වත්කම දුන්නා ආ sorry එක ආදායමනේ හරි මේක ආදායමක් එක ගන්න බෑ මෙන්න මේක අතිරේක ප්‍රාන්තනේ 1.5 1.2 තියෙන්නේ ලක්ෂ 5ක විකුණු ආදායම එක ගන්න 1.4 බොන්නගේ කුලිය ගෙවුවා කොහොමද යාගේ පෞද්ගලික මුදල මේක අතිරේක ප්‍රාන්තනිය 25
ඒක අඩු කරනවා අඩු කරලා වෙනවා මේ කාල පරිච්ඡේදය තුල ලාභේ හෝ අලාභේ ලාභයක් කියන්නේ නේද 2400 ගියම 600යි 610න් 25ක් අඩු කළා 595යි නේද 610 අඩු කිරීම 25ක් 585යි සෝරි 585 ක ලාභයක් කරලා තියෙනවා එකත් ලියාගෙන ඔය දැන් වැඩ පටන් ගමු ලෙජරේ තොරතුරු වාර්තා කරන්න දැන් අපි ලෙජර් ගිනුම් වලට යනවා ප්‍රශ්න අංක 12 විරුයි සෝදාලා කරගන්න වාගේ පත ලෙජර් ගිනුම් රෝල් කරගන්න उदाल लक्ष पहा ආරම්භ කරන්න ඕන විකුණුම් ගිරම විකුණුම් කියන ළමයි ආදායම් ගිරම ආදායම් ලැබීම බැර යනවා විකුණුම් ගිරම බැර වෙනවා එකයි දෙක ලක්ෂ පහ මුදල් ගිරම ලිනා බැර වෙන කෙනා ගෙනම විකුණුම් විකුණුම් ගිරම ලිනා හර වෙන කෙනා ගෙනම විස්තරයට මුදල් කියලා අන්න මුදල් හර කරා විකුණුම් ගිරම බැර කරා 1.4 රුපියල් 25000 ගොඩනැගිලි කුලිය අයිතිකරු යාගේ පෞද්ගලික කුලිය ගෙවන්නේ. තදින්ත බලපෑම. කොහොම හරි ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය වැඩි වෙනවානේ. යනවා ගොඩනැගිලි කුලිය ගිමක් ආරම්භ කරන්න. ඒක වේදන් ගිම. ගොඩනැගිලි කුලිය කියන්නේ වේදන් ගිම. වේදන් ගිම කියන්නේ වේදන් වැඩි වීම හර හරි ගොඩනැගිලි කුලිය ගිරමට ගොඩනැගිලි ගිරම සෝරි ගොඩනැගිලි කුලිය හර කරනවා ජනවාරි 7 වටිනාකම 25 දැන් ළමයි මේ ගොඩනැගිලි කුලිය මුදලින් ව්‍යාපාර මුදලින් ගෙවන්නේ ගොඩනැගිලි කුලිය ව්‍යාපාර මුදලින් ගෙවන කුලිය හර මුදල් බැර දැන් මේ කුලිය සඳහා මුදල් ගෙවන්නේ කවුද අයිතිකරු මම ඒක කිව්ව කලින් මතාවේ අතිරේක ප්‍රාන්තනයක් ලෙස අයිතිකරු දුන්න මුදලක් කියලා එහෙනම් අයිතිකරු විසින් ව්‍යාපාරයේ විදන් ගෙවුවම ඒක අයිතිකරුවාට ගෙවන්න තිබෙන ශේෂය වැඩිවීමක් ඒ කියන්නේ ප්‍රාන්තනයේ වැඩිවීමක් යනවා මුදලින් ගෙවු ප්‍රමාණය අයිතිකරු මුදලින් ගෙවු ප්‍රමාණය අයිතිකරුගේ කිරීමට බැල කර ගන්න ඕන 25 එතන ලියනවා හර වෙන කෙනාගෙනම ගොඩනැගිලි කුලිය ගොඩනැගිලි කුලිය ගෙවෙ දෙනවා බැල වෙන කෙනාගෙනම ප්‍රාන්තනය අන්න ගොඩනැගිලි කුලිය හර ප්‍රාන්තන ගිරීම බැල හේතුව ඇයි අයිතිකරු විතරයි මේකට මුදල් ගෙවලා තියෙන්නේ 1.5 45000ක් වටිනා උපකරණ සමගී සමාගමින් ලබා ගන්න. ඇයි මේ ආයතනයක නවත් දෙන්නේ? උපකරණ ණයට ගත්ත බව අඟවන්න. එහෙනම් මම ගිණුම් දෙකක් ආරම්භ කරනවා. එකක් උපකරණ ගිණුම. අනෙක් කෙනා සමගී සමාගම් ගිණුම. උපකරණ කියන්නේ වත්කමක් වැඩිවීම හරය. දින 1.5
45ක් උපකරණ ගෙවන්න හර වෙනවා. මේ උපකරණ ගත්ත ණයට එහෙනම් සමග සමාගමට මුදල් ගෙවන්න ඕන. ඒක වගකීම් කිරීමක්. වගකීම් කිරීමකට වැඩිවීම නේද වගකීම් කිරීමේ බැලපැත්තේ. එහෙනම් මම වගකීම් කිරීම කරගන්නවා 45. දැන් මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම. මෙතන ලියනවා පෙර වෙන කෙනාගේ නම. අන්න උපකරණ හරකලා සමග සමාගම කිරීම කර කරා. मुदल के मुदल शेष आय लक्ष देखा नाइट विकुणी मुदल नायगति මම ආරම්භ කරන්න ඕන නායකති කිරීම. නායකති කිරීම ආරම්භ කරනවා. නායකති කිරීම හර කරනවා 1.6 ලක්ෂ 2ක්. මේ නායකතිය අපෙන් බාට ලබා ගන්න අපට පුළුවන් ආදායම හඳුනා ගන්න. එනවා නායකති කිරීම හර විකුණුම් කිරීම බැර වෙන්න ඕන. නායකති විකුණුම් කිරීම කියලා වෙනම කිරීමක් ආරම්භ කරන්න නැහැ. आपसुवा අඩුවේ නායක විකුණද්දි නායකති හර විකුණුම් දැන් ආපසයෙන් කිව්වම දිත්ත බලපෑම ඔයාලට මම කියලා දීලා තිනවා පළවෙනි දවස්වල ආපසයෙන් දිත්ත බලපෑම තමයි විකුණුම් ආදායම අඩු වෙනවා නායකති වක්කම අඩු වෙනවා අනේ දිත්ත බලපෑම විකුණුම් ආදායම අඩු වෙනවා නායකති වක්කම අඩු වෙනවා ආදායම අඩු වීම හර बोलना है हर
නායකත්ව කිරීම බැරි. එහෙනම් ජනවාරි 20 නායකත්ව කිරීම බැරි වෙනවා. 20ක් මෙතන ඉස්සරට ලේනවා බොළණ අය. බොළණ අය කිරීම දෙනවා බැරි වෙන කෙනා වෙනවා. නේද? අවසාන වන්දනේ. 125. හිමිකරුගේ භෞතික ආරක්ෂණ වාරිකය රුපියල් 10,000 ව්‍යාපාරයේ මුදලින් ගෙවුවා. ගැනීම. ඒක ආරක්ෂණ කිරීමට හර කරන්නේ නැහැ. අයිතිකරු රැගෙන යන දේවල් වාර්තා කරන්නේ ගැනීම කියන කිරීම. දල ආරක්ෂණ වාරිකය ගෙවුවා මොකද දික්ත බලපෑම. අයිතිකරු දුන්න දෙයක් ආවසු ගත්තා වගේ. එහෙනම් දික්ත බලපෑම තමයි ළමයි. හිමිකමාරු වෙනවා. මුදල් ලට වෙනවා. අයිතිකරු ව්‍යාපාරේ මුදල් දුන්නා මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. අයිතිකරු යා වැඩකට මුදල් ගන්නවා ව්‍යාපාරේ. එහෙනම් හිමිකමාරු වෙනවා මුදල් අඩු වෙනවා. හිමිකමාරු වීම මොකද වෙන්න ඕන කියලද? හර. නේද? හිමිකම වැඩි වීම බෑ හිමිකම අඩු වීම හර. මුදල් කියන්නේ වත්කම. වත්කම අඩු වීම බෑ. මොනවා බලන්නේ කියේ? දැන් අයිතිකරු මුදල් දුන්නම මුදල් ගිරම හර කරා ලක්ෂ 8ක් ප්‍රාන්තර ගිරම බර කරා ලක්ෂ 8ක්. ආයත අයිතිකරු ව්‍යාපාරය වෙනුවෙන් ගොඩනැගිලි කුලිය ගෙවුවා. ගොඩනැගිලි කුලිය ගිරම හර කරලා ප්‍රාන්තර ගිරම බර කරා. ඇයි මේ ප්‍රාන්තර ගිරම බර වෙන්නේ? අයිතිකරු ව්‍යාපාරය මුදල් දුන්න නිසා. අයිතිකරු ව්‍යාපාරය මුදල් ආපසු ගන්නවා. එහෙනම් ඒක හිමිකම යඩු වීම. එහෙනම් ගිරම මොකද වෙන්න ඕනේ? හර. ප්‍රාන්තර ගිරම හර වෙන්න ඕන. අර ආපසු යොමු කරලා විකුණුම් හර කරා වගේ. හැබැයි අපි විකුණුම් කිරීම හර කරන්නේ නැති වගේ ප්‍රාග්ධනේ අනුවීම ප්‍රාග්ධන කිරීම හර වැත්තල යන්නේ නැහැ. ප්‍රාග්ධනේ අනුවීම ප්‍රාග්ධන කිරීම හර කරනවා වගේ හර කරනවා කවුද? ගැනිනි. එහෙනම් මේක වේදන් කිරීමක්ද? නෑ මේක මොකද්ද? හිමිකම් කිරීමක්. ගැනිනි කියන්නේ හිමිකම් කිරීම. හැබැයි අනුවීම කියන්නේ සායක කියන්නේ කොහෙද? හර පැත්තේ. තමයි යන දිනය 125 වටිනාකම රුපියල් 10,000. මුදල් කියලා විස්තරය ලියනවා මොකද මුදල් කිනව බැරි. එහෙනම් ජනවාරි 25 මුදල් කිනව බැර කරනවා 10,000ක් විස්තරය ගැනි. හරි. එහෙනම් අපි දැන් පුළුවන් අපේ ලෙජර් කිනු තුලණය කරලා ශේෂ පරීක්ෂමක් හදන්න. මුදල් කිනු තුලණය කරමු. 1400යි 1400යි शेष पहाड़ के लिए गया इद्दास दूसरी है हत्तेवा शेष इंद्रिय के नाम वा इद्दास दूसरी है हत्तेवा प्राग बल के में तीन वा आठ सी एम सी पहा इकोनॉमिक में तीन वा हाथ सी ए का गया නායකත්ව කිරීම තුලණය කරනවා නායකත්ව කිරීමේ හරයකතුව වැඩි 200යි 200යි පාගේ ශේෂය 170ක් ගියාම 30ක් නේද? ඊගේ ශේෂය 30ක්. අනේ කිරීම තුලණය කරන අවස්ථාවක් නැහැ. හදන ශේෂ පරීක්ෂම ශේෂ පරීක්ෂම එකතුව සමාන වෙන්න ඕන හරකව වැඩි කරන්න තියෙනවා. මම මේ පැත්තෙන් හදන්න ශේෂ පරීක්ෂම मुदल प्रागे දරාගේ අත්තිනවා 825 විකුණුම් දරාගේ තියෙනවා 700 මේකෙන් ප්‍රශ්න කුවා ගොඩනැගිලි කුලී හරාගයක් තියෙනවා 25 කරන අරගයක් තියෙනවා 45
සමරිතමාගමේ පරාජයක් තියෙනවා පහ සේවකවට පිළිම පරාජයක් තියෙනවා 20 නායකති පිළිම නායකයන්ගේ තියෙන්නේ පරශේෂය 30 ආපසුයෝ පරාජයක් තියෙනවා 50 ඔල්ලාය පරාජයේ තියෙනවා 20 දැනිලි පරාජයේ තියෙනවා 10 බලන්න මේක සමාන වෙනවද 1570යි अपलोड මේ ඇවිල්ලා තියෙන වැඩගත් අවුරුද්දක් 2022 හොඳට වැඩ කරමු හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙමු අනවශ්‍ය ගැටලු ඇති කර ගන්න එපා නේද පහුගිය දවස්වල වුණත් ඔයාලට හින්න නැති විස්තර දකින්න නැති එක එක අවස්නාවන්ත සිද්ධීන් වලට අපේ ළමයි වඳුරු වෙනවා මේ වගේ දේවල් කවදාවත් පිළිපින්වත් හිතන්න එපා ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක් ජීවිතේ විඳින්න ඉඳවන්නේ නැතුව මේ කාලය වගේ නව යෞවන කාලය නේද ජීවිතේ ලස්සනම කාලය යෞවන යන විදිහට මට තරුණ හිතට මොකක්ද කියලා මට දැනෙනවා මොකද මමත් ওই කාලේ පහු කරලා ආවේ ආදරය කියන එක අලුත් සම්පතා කියන එක ඔයාලගේ ජීවිතයට අලුත් දෙයක් නෙවෙයි නුහුරු අත්දැකීමක් ඉදින් ආස කරන කාලයක් හැබැයි වැඩිහිටියෙක් විදිහට සහෝදරයෙක් විදිහට පළගෙන ආයෝජනය කරනවා जीवित उत्साह අනවශ්‍ය විදියට සම්මුතා වලට බැහැ වෙන්න එපා අනවශ්‍ය පුරුදු වලට බැහැ වෙන්න එපා මන්ත්‍රව කියන එක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙවේ අත්‍යවශ්‍යක බහැර කරන්න ඕනේ ඒ වගේම ආයේ ගොදුරක් බිල් එකක් වඩාපත් වෙන්න එපා එනම් 2022 21 අවුරුද්ද අපේ අතින් වැරදි වෙන්නේ නැති මගේ අදිනුත් වැරදි වෙනවා ඔයාලා කරන සුදුසු වැරදි සිදු වුණා 2022 අවුරුද්ද අපි මේ වැරදි පුරවාන්තරන් වම කරගන්නවා දැන දැන කරපු වැරදි අතර කරන්නත් නොදැන හව සිදුවන වැරදි අවම කර ගන්නත් හිතාගෙන හොඳ අධ්‍යාපනයක් ලබලා අර මම පටන් ගන්නේ කිව්වා වගේ ඉදිරි කාලය ඉදිරි ජීවිත කාලය ඉදිරි යහපත් කාලයක් වශයෙන් ගත කරනවා වගේ දේවල් ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වඩපත් වෙනවා වගේ අනාගත සහකාරුන්ට හෝ සහකාරීට මට ලැබිලා තියෙන වාසනාවන්ත පුද්ගලෙක් කනත් කියලා කියන වචනය එන විදිහට ඔයා හිතරින්න මම බලා ගන්න ඒක තමයි ඔයාලගේ සමාජයක් විදිහට අපි උනත් බලාපොරොත්තු වෙන්නේ නා මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපේ account එක සම්බන්ධයෙන් මම කතා කරන්න අපි ඊළඟ දවසේ හිමාව කමිනුතුර මම පන්තියට එනවා